පන්දර කඹුරු පිටිය කියන සුන්දර පරිසරය උපන්ගම කරගනිමින් මෙලොව එළිය දුටු අය රංගන හැකියාව උපතින්ම දායාද වෙනවා. ඒ හැකියාව මුලින්ම අය විදහා දක්වන්නේ අවට ඥාති පවුල්වල වැඩිහිටියන්ගේ එකමුතුමෙන්. වාර්ෂිකව සංවිධානය කෙරෙන වේදිකා නාට්‍ය මෙන්ම පොසොන් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් කරන කැරල් ගීතිකා හරහා ගමි කවුරුත් හිච්චිනෝනා යන ආදරය නාමයෙන් හැඳින්වූ අය වෙත මේ ආරාධනා ගලාගෙන ආවේ නිතතින්. ඉන් නොනවතුණු අය 1986 වසරේ මාතලේ පැවැත්වුණු යෝන්පුරේ වැඩසටහනට සහභාගී වී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් යෝන් කුමරිය කිරුළ හිමි කරගන්නවා. නමින් සුසන්තා චන්ද්‍රමාලි නම් වූ අය එදා සිට අද දක්වාම රංගන ශාස්ත්‍රය තුළ අහිංසකාවිය ලෙසද චිර ප්‍රසිද්ධ වෙනවා. ඒ හිච්චිනෝනා සෙනෙහසී නවාතැනේදී ඇයගෙන වගතුග මේ විදිහට නවලිය වූ අත්පතට කියා තිබුණා. ආදර කුමරුගේ හමුවීම කොහොමද? සැමියා කුමරු මට හමුවන්නේ මම යෝන් කුමරිය වෙලා ෆීල්ඩ් එකට එන්න කලින්. යෝන්පුරේ යන්න ඇහුවම එපා කියලා බාල්දි පෙරළුවා. පස්සේ ඉතින් අම්මා ඉස්සරහට ඇවිත් කිව්වා එහෙම බෑ, ළමයාට හමු වෙන අවස්ථාව ඒකට යන්නම ඕනේ කියලා. අම්මලා ඉස්සරහ කුමරු සද්දයක් නෑ, මට තමයි කුරුකුරු ගාන්නේ. පස්සේ ටෙලිනාට්‍ය වලට ආරාධනා ලැබෙද්දි කුමරුගේ මූණ එච්චර හොඳ නැහැ. ඔයාට මට ගැළපෙන්නෙත් නෑ, මම කැමතිත් නෑ කිව්වා. ඉතින් යෝන් කුමරිය කුමරුට හිමි වුණාද? ඔව්, ඔය අතර මගෙත් කුමරගෙත් විවාහය සිද්ධ වුණා. එදා ඉඳලත් මන්තරයක් වගේ කිව්වා ආයෙ රඟපාන්න එපා කියලා. ඒත් ඒ වෙද්දි මම තවත් ටෙලිනාට්‍ය කීපයක අම්මලා දැනුවත්ව ඇග්‍රිමෙන්ට් සයින් කරලායි තිබුණේ. ඒ නිසා ඕකෙන් එයා තවත් එකක් බාරගන්න එපා කියලා කියන්න කුමරුට බැරි වුණා. ඇත්තටම මට තියෙන ආදරේට ඔහුට හිතෙන්න ඇති මම එයාව දාලා වෙන කෙනෙක් එක්ක යයි කියලා. පස්සේ ඉතින් මම වැඩ කරන ලොකේෂන් වලට කුමරු ආවා ගියා. එතෙන්දිත් එයා තේරුම් ගත්තා රංගන ශාස්ත්‍රය කියන්නේ නරක තැනක් නෙවෙයි කියලා. ඔබේ මව්පදවිය ගැනත් කියමු නේද? දුව ලැබෙනකම් රංගන කටයුතු වලට පුංචි බ්‍රේක් එකක් දුන්නා. දරුවට මගේම කිරි දෙන්න ඕන නිසා. ඒ කාලෙන් පස්සේ ඔය පසුගිය කාලේ මම අසනීප වෙන තුරන් එක දිගට මම වැඩ කරා. අර ප්‍රොඩක්ෂන් වාහනේත් මේ ප්‍රොඩක්ෂන් වාහනේට නගින්න තරම් බිසින උනට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හිතවලින් ඈත් නොවී ඉන්න තරම් මම වාසනාවන්ත වුණා. එහෙම රංගන ශාස්ත්‍රය තුල රැඳෙන්න මට ලොකුම පිටුවහලක් උනේ මගේ අම්මයි ඥාති සහෝදරියෝ වගේම මිත්‍රියෝ. ඔවුන් මගේ දුවට මම ළඟ නැති අඩෝ දශමකින්වත් පෙන්නුවේ නැහැ. දේශපාලනයටත් ආරාධනා ලැබුණා නේද? මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ පවුලේ වගේම ඥාති පවුල් අතරත් බොහොම හිතවත් චරිතයක්. මම ඉතා කුඩා කාලයේ කියන්නේ මහින්ද මහත්තයා උසාවියේ වැඩ කරන කාලේ ඉඳලම තමයි ඔහුව දන්නේ. ඒ ආරාධනාව ලැබෙන්නත් කලින් මම එතුමාගේ දේශපාලන වැඩවලට සහයෝගය දීලා තියෙනවා. පසුතැවීම් මොන හරි තියෙනවද? දේශපාලනය කරන්න ඉදිරිපත් වීම විතරක් නෙවෙයි, මම අසනීප වෙච්ච එක ගැනවත් හිතලා පසුතැවෙන්න මගේ හිත කලකිරීම ඇති කලේ නෑ. ඒ හැමදේම වෙන්න තිබුණ දේවල් වගේම ජීවිතේට අත්දැකීම්. හැම දෙයක් තුලින්ම ලැබපු පන්නරේ නිසා මම තව තවත් ශක්තිමත් චරිතයක් වුණා කියලයි මම හැම වෙලෙම හිතන්නේ. හිටපු එකම දුව දීග දුන්නා නේද? නෑ නෑ දුන්නේ නෑ, දීග දීලා ගෙදරම නතර කරගත්තා. අපේ දෝනි තිසුරි කියන්නේ මගේත් කුමරගේත් හුස්ම. අපිට 10ක් 12ක් නෑ, ඉන්නේ එච්චරයි. ඒක ගෙදරින් ගෙනියන්න දෙනවා කියන්නේ අපි දෙන්නගේ හුස්ම නැති වෙනවා කියන එකයි. ඒ නිසා අපේ පුතාට මම මුලින්ම කිව්වා ඔයාලා අපි ළඟම ඉන්න ඕනි කියලා. පුතා ඒකට කැමති වුණා. ගෙදර කට්ටියගේ ආදරය අනුකම්පාව එහෙම කොහොමද? මම හරිම වාසනාවන්තයි කියලා මට හිතුනේ අසනීප වුණ වෙලාවේ. මගේ සැමියා, දුව, පුතා වගේම අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ඥාතීන්, ප්‍රධාන වාසල් වැසියෝ, මිතුරු මිතුරියන්ට අමතරව මට ආදරය කරන තවත් කී දෙනෙක් නම් ඉන්නවද කියලා මට තේරුණේ අසනීප වුණ වෙලාවේ. ඒ තමයි මම කලාකාරිනියක් වීමේ පින. අද ඔබගේ සුවය කොහොමද? මේ ජීවිතය තුල අපිට හොඳ වගේම නරකත් බාර ගන්න වෙනවා. අසනීප වීමත් එහෙමයි. මිනිස්සු විදියට අපි ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. හැමදේම මගේ හොඳට ලැබුණු වගේ මම අසනීපත් වුණා. දැන් ඒ තත්ත්වයේ සුවයි. ඒ අවස්ථාවේ වෛද්‍යවරු හෙද හෙදියෝ වගේම අනිකුත් කාර්ය මණ්ඩල මම දක්වපු ආදරයෙන් සැලකිල්ල කාරුණිකව බව මම හැමදාමත් අගය කරනවා. අද දවස කොහොමද? සුපුරුදු විදිහට ගෙවනවා. ආයෙත් මම කලා කටයුතු වලට යොමු වුණා. තරංග දිසානායකගේත් සුපුරුණු රත්නායකගේත් අලුත්ම ටෙලි නාට්‍යයක මම මේ දවස්වල වැඩ කරනවා. හැබැයි ඒ කුමරගේ දෝනිගේ දැඩි විරෝධ මත ඒ දෙන්නා මාව පණ වගේ ආරක්ෂා කරනවා ලෙඩ වෙලා හිටපු නිසා.
ඒත් මට ජීවත් වෙන තුරා රංගපෑම කියන ආදරණීය වෘත්තියෙන් මිදෙන්න කොහොමත් බෑ. පුංචි බලාපොරොත්තුවක් හරි තියෙනවද? මම පුංචි කාලේ ඉඳලම සරලව ජීවත් වුණා මිසක අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු කෙනෙක් නෙවෙයි. අදටත් ඒ ගති පැවතුම් මේ විදිහමයි. නමුත් හිතපු නැති විදිහේ ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් ලබන තරම් මම වාසනාවන්ත වුණා. දැන් තියෙන එක මාසාව වගේම බලාපොරොත්තුව තමයි මොනුබුරෙකු මිනිබිරියකගේ මූණ දකින්න එක. අනිත් හැමදේම වගේ මේ බලාපොරොත්තුව තිටවෙන බව මට විශ්වාසයි කියලා එය අවසානයේ පවසා තිබුණේ. ඇයගේ සියලුම දුක් කරදර සහ ලෙඩ නැති වේවා කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. सब्सक्राइब करला නැත්තම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකේ තුන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.